वेलकम बैक टू सिंहल टीवी कैप्स अदा भी बलान्न यान्ने 2014 रिलीज उन मैलेफिसेंट कियन फिल्म एक मोस्कियन राजधानी फेरीस नीम्स सह ट्रोल्स वगे मैजिकल क्रीचर्स हेमोम एक जीवत्ना मे अतरे मेलेफिसेंट कियल एक पुंच फेरी हिटिया मे फेरी तमय मे राजधानी वगेम राजधानी इन मैजिकल क्रीचर्स आरक्षा करगन वग किम बार विला तिबुने एक दवसाक मेलेफिसेंट मे कैलेट उडिंग पियां वगेने अनकोट देका फेरीस तुंदेने ए तुंदेना मुखखनी देकट कलबल विला हिटिये इतिन मेलेफिसेंट गिया मे फेरीस तुंदेनाव हंब वेन्न फेरीस मेलेफिसेंट किव्वे मे फॉरेस्ट एकेन होरकम करन्न मेलेफिसेंट किया पुनीसा में पिरिमिला में यहाँ हुरकाम कर पुदे आप आओ दुन्ना ये टपास से मेलेफिसेंट में स्टेफन किया ने पौड़ी पिरिमिला में अवन मिनी राजधानी सीमा उठा अर्गन गिया सीमा वेदी अकेले कागें बेंगवेन ने कालिन स्टेफन मेलेफिसेंट आता रहता दुन्ना ये स्टेफन के अंगील लगती बने आकड़े मुद्दा ने सा मेलेफिसेंट के आते पीछुना मेलेफिसेंट की हुए में वगे लोह जाति फेरियस लटे गुडक मारनी है विदेट मल पाने पुलुवं किया ला एक आहापुगा मन स्टेफन दिपारा की तरह तो यहाँ आते तिबुने मुद्दा गला वाला वैसिकला ये टपास से स्टेफन मांग आयत ओयाव बलान ने इन्नम කියල මැලෆිසන්ට් ගෙන් සමුගතා. මේ සමුගැනීම වෙනකොට මැලෆිසන්ට් ස්ටෙෆන්ට ආදරය කරමිනුයි හිටියේ. කාලය ගත වෙනකොට ස්ටෙෆන් සැරින් සැරේ මෝස් රාජධානියට ගියා මැලෆිසන්ට්ව හම්බ වෙන්න. ඒ එකම ඒ දෙන්න අතර ශක්තිමත් ආදරයක් ගොඩනැගෙමිනුයි තිබුණේ. මැලෆිසන්ට්ගේ 16 වෙනි උපන්දිනය උදා වුණා. එදා ස්ටෙෆන් මැලෆිසන්ට් ආදුවක් දුන්නා. ඒත් එදායින් පස්සේ ආයේ කවදාවත් ස්ටෙෆන් මේ මෝස් රාජධානියට ආවේ නැහැ මැලෆිසන්ට්ව හම්බ වෙන්න. මොකද මේ වෙනකොට එයාගේ අරමුණ වෙලා තියෙන්නේ සාමාන්‍ය වැසියෙක් විදියට ගත කරපු ජීවිතේ ඉවර කරලා මේ රාජධානිය රජතුමා වෙන්න. අවුරුදු ගත වුණා. මැලෆිසන්ට් දිගටම ස්ටෙෆන් එයාව බලන්න එනකල් බලාගෙන හිටියා. ඒත් මැලෆිසන්ට්ව බලන්න ආවේ ස්ටෙෆන් නෙවෙයි. දුෂ්ට පාලකයෙක් වුණ කිං හෙන්රි එයාගේ හමුදාවත් අරගෙන මේ මෝස් රාජධානියට පහර දෙන්න ඇවිත්. කිං හෙන්රිට ඕන කරලා තියෙන්නේ මේ මෝස් රාජධානියට අයිති බල ප්‍රදේශයත් එයාගේ රාජධානියටම සම්බන්ධ කරගෙන එයාගේ බල ප්‍රදේශය වැඩි කරගන්න. මේ වෙනකොට මේ මෝස් රාජධානියේ ආරක්ෂකය විදියට වැඩ කරන මැලෆිසන්ට් මෙතනට ආවා. එයා මුලින් හෙන්රිට ආයෙත් ඔයාගේම රාජධානියට යන්න කියලා मेलेफिसेंट हेनरी गोडक दारुण विधियट पहार दुन्ना हेनरी टिकेन टिक दुर्बल हेनरी निवेदन काट हरी मेलेफिसेंट मराने पुलवान्नाम मे राजधानी केरुलाई मगे दुवई बार दिन කලින් මේ නිවේදනය ස්ටෙෆන්ටත් ඇහුණා. ඉතින් ස්ටෙෆන් අවුරුදු 10කට විතර පස්සේ ආයෙත් සරයක් මෝස් රාජධානියට ආවා. ස්ටෙෆන් මැලෆිසන්ට මේ හෙන්රි ගැන අනතුරු ඇඟෙව්වා. මැලෆිසන්ට දැන් හරිම සතුටුයි එයා ආදරය කරපු ස්ටෙෆන් ආයෙත් සරයක් ගෑම් බලන්න ආව එක ගැන. ඒක නිසා මැලෆිසන් ස්ටෙෆන් මෙතර කාලයක් ආවේ නැති එකට සමාව දීලා එයාත් එක්ක ඉන්න තීරණය කළා. ඒත් ඒක මැලෆිසන්ට සිද්ධ වුණ ලොකු වැරදීමක්. මොකද ඒකම තමයි ස්ටෙෆන්ගේ ප්ලෑන් එක උනේ. ස්ටෙෆන් නිදි බෙහෙත් දාපු බීම එකක් මැලෆිසන්ට බොන්න දීලා එයාගේ සිහිය නැති කළා. ඊට පස්සේ ස්ටෙෆන් එයා ළඟ තිබුණ කෙනිස්සක් අරගෙන මැලෆිසන්ට මරන්න හැදුවා. ඒත් ස්ටෙෆන්ට මැලෆිසන්ට මරන්න තරම් ශක්තියක් නැහැ. ඒ වෙනුවට ස්ටෙෆන් මැලෆිසන්ගේ පියාපත් දෙක කපලා අරගෙන ගියා. ස්ටෙෆන් හෙන්රිට මේ පියාපත් දෙක දුන්නේ මැලෆිසන්ට මරපු එකට සාක්ෂියක් විදියට. එයා මේ රාජධානිය ස්ටෙෆන්ට බාර දුන්නා වගේම එයාගේ එකම දුවවත් ස්ටෙෆන්ට විවාහ කරලා දුන්නා. ටික වෙලාවක් ගියාට පස්සේ මැලෆිසන්ට අවදි වුණා. එතකොට තමයි මැලෆිසන්ට තේරුනේ මොකන්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එයාගේ පියාපත් දෙක නැති වුණ වේදනාවට මැලෆිසන්
මැලෆිසන්ට් හයියෙන් කෑ ගැහුවා. මේ තුවාල හොඳ වෙන අතරේ මැලෆිසන්ට් මිනිස් රාජධානියේ කිසිම අරමුණක් නැතුව සැරිසරුවා. ඒ අතරේ එක දවසක් මැලෆිසන්ට් දැකා දඩයක්කාරයෙක් කපුටෙක්ව මරන්න හදනවා. ඒත් මැලෆිසන්ට් මේ කපුටව බේරගන්න ඕන නිසා එයාව මිනිසෙක් බවට පත් කළා. ඊට පස්සේ මැලෆිසන්ට් දැනගන්න ලැබුණා එයා මේ මාපු මිනිසයාගේ නම ඩියෙගෝ කියලා. ඩියෙගෝ එයාව බේරගත් එකට ස්තුති කිරීමක් විදියට ජීවිත කාලෙම මැලෆිසන්ට් සේවය කරන්න දියුරුවා. ඒ වගේම එයා පොරොන්දු වුණා එයාගේ කපුටු ස්වරූපයෙන් මිනිස් රාජධානියට ගිහින් උතු බලන්න. පළවෙනියටම ඩියෙගෝ උතු බැලුවේ හෙන්රිගේ මාලිගාව. ඩියෙගෝ දැකා ස්ටෙෆන්ව රජතුමා විදියට කිරුළු පළන් දෙනවා. ඩියෙගෝ ඒක ගිහින් මැලෆිසන්ට් කිව්වම මැලෆිසන්ට් තේරුණා එයා ආදරය කරපු කෙනා ඔටුන්නක් වෙනුවෙන් එයාට ද්‍රෝහි වුණා කියලා. මැලෆිසන්ට් වෛරයෙන් අන්ධ වුණා. එයා මේ මෝස් රාජධානියේ තිබුණ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම නැති කරලා වනාන්තරයේ රැජින බවට පත් වුණා. හැම මැජිකල් ක්‍රීචර් කෙනෙක්ටම මැලෆිසන්ට් ඉස්සරහ දැන ගහන්න වුණා. මේ විදියට මාස කීපයක් ගත වුණා. ඊට පස්සේ මැලෆිසන්ට් දැනගන්න ලැබුණා ස්ටෙෆන්ට දාව රජිනට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඉතින් මැලෆිසන්ට් තීරණය කරා ආයෙත් සැරයක් ස්ටෙෆන්ව හම්බ වෙන්න යන්න. ඒත් ස්ටෙෆන්ගෙන් මැලෆිසන්ට් ඒ තරම් හොඳ පිළිගැනීමක් ලැබුණ නැහැ. ඒත් මැලෆිසන්ට් තීරණය කළා මේ පුංචි අවුරෝරා කුමරිය මත දියුණුව කරන්න. අවුරෝරා කුමරිය ගොඩක් ලස්සනට වගේම හැමෝගෙම ආදරය මැද වැඩේ. ඒත් ස්ටෙෆන් කරපු දෙයට දඬුවමක් දෙන්න මැලෆිසන්ට් මේ පුංචි අවුරෝරා කුමරියට ශාපයක් කළා. අවුරෝරා කුමරියගේ 16 වෙනි උපන්දිනයේ දවසේ එයාගේ ඇඟිල්ලේ කපු කටින යන්ත්‍රයක තියෙන තුඩක් ඇනිලා එයා සදාකාලික නිින්දකට වැටෙනවා. ඒත් ස්ටෙෆන් මැලෆිසන්ට් ඉස්සරහා දන ගහලා බැගෑපත් වුණා. ස්ටෙෆන් මේ උත්සවයට ඇවිත් ඉන්න හැමෝම ඉස්සරහා මැලෆිසන්ට්ගෙන් ඉල්ලුවා මේ ශාපය තව ටිකක් ලිහිල් කරන්න කියලා. ඉතින් අන්තිමට මැලෆිසන්ට් මේ ශාපයට ඒකේ බලය බිඳින්න ක්‍රමයකට එකතු කළා. ඒ තමයි අවංක ආදරයක හාදුවක්. අවංක ආදරයක හාදුවක් හම්බ වුණොත් අවුරුරට පුළුවන් එයාගේ නිින්දෙන් අවදි වෙන්න. ඒත් මැලෆිසන්ට් නම් මේ වෙනසෙන් කිසිම දෙයක් බලාපොරොත්තුුනේ නැහැ. මොකද මැලෆිසන්ට් තවදුරටත් ආදරය කියලා දෙයක් ගැන විශ්වාස කළේ නැහැ. එයාගේ ශාපය සම්පූර්ණ කරලා මැලෆිසන්ට් හරිම සතුටින් මෝස් රාජධානියට ගියා. ඒ වගේම එයා මෝස් රාජධානියයි මිනිස් රාජධානියයි අතරේ කටුවලින් තාපයක් හැදුවා. මේ අතරේ ස්ටෙෆන් අවුරෝරගේ ආරක්ෂාව වෙනුවෙන් රාජධානියේ තියෙන කපු කටින යන්ත්‍ර ඔක්කොම ටික පුච්චල විනාශ කළා. ඒ වගේම අවුරෝරගේ 16 වෙනි උපන්දිනය ඉවර වෙනකල් එයාගේ ආරක්ෂාව ෆේරීස්ලා 3 දෙනෙක්ට බාර දීලා එයාව මාලිගාවෙන් පිටත තැනක හැංගුවා. ඒත් මැලෆිසන්ට් පුළුවන් වුණා ඩියෙගෝගේ උදව්වෙන් මේ පුංචි අවුරෝරා ඊළඟ අවුරුදු 16 පුරාවට කොහෙද ඉන්නේ කියලා දැනගන්න. ඉතින් මැලෆිසන්ට් නිතරම අවුරෝරාව හම්බ වෙන්න එයා ඉන්න තැනට ගියා. අවුරෝරාව බලාගන්න ඉන්න ෆේරීස්ලා 3 දෙනා අවුරෝරට හරියට කෑමවත් දුන්නේ නැති වෙලාවට ඩියෙගෝ කාටත් හොරෙන් මේ පුංචි කුමාරිකාව ගැන බැලුවා. ඒ වගේම මැලෆිසන්ට් මේ අවුරුදු 16 ඇතුළත විනෝදයට කරපු දෙයක් තමයි පුංචි අවුරෝරාව බලාගන්න ඉන්න ෆේරීස්ලා 3 දෙනා අතර ප්‍රශ්න ඇති කරපු එක. ඒත් මැලෆිසන්ට් හැමදාම අවුරෝරාව බේරගන්න ඕන වෙලාවට යා ළඟ හිටියා. කාලය ගත වෙනකොට ස්ටෙෆන්ට පරිගන්න තියෙන උවමනාව තවත් වැඩි වුණා. එයා මේ කටුතාපේ විනාශ කරන්න දාස් ගානක හමුදා යවුවා. ඒත් මැලෆිසන්ට පුළුවන් වුණා ලේසියෙන්ම එයාගේ රාජධානිය ආරක්ෂා කරන්න. අවුරෝරා අවුරුදු 15කටත් වඩා දැන් හිටියේ එයාගේ පුංචි ගෙදරට වෙලා ෆේරීස්ලා 3 දෙනාත් එක්ක. ඒක නිසා දැන් අවුරෝරට ඕන කරලා තියෙන්නේ කොහොම හරි මෝස් රාජධානිය බලන්න. ඒත් මේ කටුතාපේ නිසා එයාට මෝස් රාජධානියට යන්න විදියක් තිබුණේ නැහැ. එක දවසක් අවුරෝරා මේ කටුතාපේ ළඟට ගියා. ඒත් එතකොට ස්ටෙෆන්ගේ සෙබළු වගයක් එතන ඉඳලා අවුරෝරාට පහර දෙන්න හැදුවා. ඒත් ඊට කලින් මේ ගැන දැනගත අවුරෝරා ඩියෙගෝව වර්කේක් කරලා යවුව මේ සෙබළුන්ට පහර දෙන්න. ඒ අතරේ මැලෆිසන්ට් අවුරෝරාව නිදි කරලා එයාව පරිස්සමට මෝස් රාජධානියට අරගෙන ආවා. අවදි වුණාට පස්සේ අවුරෝරා මේ මෝස් රාජධානියේ ඉන්න මැජිකල් ක්‍රීචර්ස්ලත් එක්ක සෙල්ලම් කළා. මොකද අවුරෝරා ගොඩක් කාලෙක ඉඳන් එයාලව හම්බ වෙන්න බලාගෙනයි හිටියේ. අන්තිමට එයා දැක්කා හැංගිලා එයා දිහා බලාගෙන ඉන්න මැලෆිසන්ට්ව. අවුරෝරා මැලෆිසන්ට් කතා කරලා කිව්වා මං දන්නවා ඔයා තමයි මගේ ෆේරි ගොඩ් මදර් කියලා. ඒ වගේම මැලෆිසන්ට් හිතුවේ නැති වුණාට අවුරෝරා පොඩි කාලේ ඉඳන් කීප සැරයක්ම මැලෆිසන්ට් දැකලා තියෙනවා. ඩියෙගෝත් ඇවිත් තමන්ව අඳුන්වලා දුන්නට පස්සේ තමයි අවුරෝරා දැනගත්තේ එයා මේ ඉන්නේ මෝස් රාජධානිය කියලා. එදා රෑ මැලෆිසන්ට් අවුරෝරාත් එක්ක මේ මැජිකල් ක්‍රීචර්ස්ලත් එක්ක සෙල්ලම් කරමින් ගත කළා. උදේ වෙනකොට මැලෆිසන්ට් අවුරෝරාට මේ වගේ ශාපයක් කරපු එක ගැන පසුතැවුණා. එයා මේ ශාපය අයින් කරන්න හැදුවත් එයාට අයින් කරන්න බැරි තරමටම මේ ශාපය බලවත්. මේ වෙනකොට ස්ටෙෆන් ගොඩක් රෑවල් ගත කරන්නේ මැලෆිසන්ට්ගේ පියාපත් දෙකට කතා කර කර. ස්ටෙෆන් දියුරනවා අවුරෝරාගේ 16 වෙනි උපන්දිනය පහු වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මැලෆිසන්ට් මරණ බව. එයා පරිගැනීම ගැන විතර කල්පනා කරපු නිසා එයාට බැරි වුණා එයාගේ වයිෆ්ගේ අවසන් මොහොතේවත් එයා ළඟින් ඉන්න. දවස් කීපයක් මේ මෝස් රාජධානිය මැලෆිසන්ට් එක හිටියට පස්සේ අවුරෝරා තීරණය කරනවා එයාට ඉස්සරහටත් මේ මෝස් රාජධානිය ජීවත් වෙන්න ඕන කියලා. ඉතින් එයා මේ ගැන එයාව බලාගන්න ෆේරීස්ලා 3 දෙනාට කියන්න ආයෙත්සරයක් එයා හිටිය ගෙදරට යනවා. අවුරෝරා දන්නේ නැති වුණත් එයාට හොරෙන් මැලෆිසන්ට් ඩියෙගෝයි එයාගේ පස්සෙන් එනවා. මේ යන ගමන් එයාට හම්බ වෙනවා ෆිලිප්ව. ෆිලිප් කියන්නේ
ස්ටෙෆන් හම්බවෙන්න ආව මේ ළඟ තියෙන වෙන රාජධානික කුමාරයෙක්. ෆිලිපුයි අවුරෝරයි එකිනෙකාව දන්නේ නැති වුණත් ඒ දෙන්න හොඳින් කතා කරලා වෙන් වෙනවා. අවුරෝරා ගෙදර ගිහින් ෆේරීස්ලා තුන්දෙනාට කියනවා එයා මෝස් රාජධානියට යනවා කියලා. ඒ වෙලාවේ ඇති වෙන කතාබහේදී අවුරෝරා දැනගන්නවා එයාගේ තාත්තා කින් ස්ටෙෆන් කියලා. ඒකත් එක්ක ෆේරීස්ලාට සිද්ධ වෙනවා අවුරෝරාගේ ශාපේ කතාව සම්පූර්ණයෙන්ම අවුරෝරාට කියන්න. ඒක අහලා අවුරෝරා ආයෙත් මෝස් රාජධානියට ගිහින් මැලෆිසන්ගෙන් අහනවා මේ කතාව ඇත්තද කියලා. මැලෆිසන්ට් ඒ කතාව ඇත්ත කියලා කිව්වම අවුරෝරා මැලෆිසන්ගෙන් ඈත් වෙලා යනවා. අවුරෝරාව බේරගන්න ඕන නිසා මැලෆිසන් ඩියෙගෝව යවනවා ෆිලිප් හොයාගන්න. ඊට පස්සේ මැලෆිසන්ට් ෆිලිප්වත් නිදි කරවලා එයාව එයාගේ අශ්වය පිටින් තියාගන්නවා. මේ වෙනකොට තමන්ගේ ජීවිතේ විශ්වාස කරපු හැම දෙයක්ම බොරුවා කියලා දැනගත්ත අවුරෝරා එයාගේ තාත්තව හම්බ වෙන මාලිගාවට යනවා. ඒත් ස්ටෙෆන් අවුරෝරාව ඒ තරම් හොඳට පිළිගන්නේ නැහැ. එයා එයාගේ ආරක්ෂකයන්ට කියන්නේ අවුරෝරාගේ 16 වෙනි උපන්දිනය පහු වෙනකල් එයාව හිර කරන්න කියලා. ඒත් අවුරෝරාට පුළුවන් වෙනවා එයාව හිර කරපු කාමරෙන් බේරිලා මේ මාලිගාවේ ඇවිදින්න. අන්තිමට පාර වැරදුණු අවුරෝරා නතර වෙන්නේ මීම් ගෙවල් වල. එතනදී අවුරෝරා දකිනවා අවුරුදු ගානකට කලින් විනාශ කරලා දාපු කපු කටින යන්ත්‍රය. මේ යන්ත්‍රය අවුරෝරාගේ 16 වෙනි උපන්දිනය උදා වෙනවා. ශාපය සම්පූර්ණ වෙන්න අවුරෝරාගේ ඉස්සරහා අලුතෙන්ම කපු කටින යන්ත්‍රයක් මතු වෙනවා. ඒ වගේම අවුරෝරාත් වශයකට අහු වෙලා වගේ මේ කපු කටින යන්ත්‍ර ළඟට ගිහිල්ලා එයාගේ ඇඟිල්ල එනගන්නවා. ඒත් එකම ශාපය කිව්ව විදියටම අවුරෝරා තද නිින්දකට වැටෙනවා. අන්තිමට ස්ටෙෆන් දැනගන්නවා එයාගේ දුව ශාපයට අහු වුණා කියලා. ඉතින් එයා මැලෆිසන්ට් එක මරණයෙන් විතරක් ඉවර වෙන යුද්ධයකට යනවා. මේ අතර මැලෆිසන්ට් එනවා අවුරෝරාව බලන්න. ඒත් මුලින්ම එයාට හම්බ වෙන්නේ යකඩ උල් වලින් පිරුණු බාධකයක්. මේ යකඩ උල් පරිස්සමට මග ඇරලා මැලෆිසන්ට් අවුරෝරා ඉන්න කාමරයට යනවා. දැන් නිදාගෙන ඉන්න අවුරෝරාව ආරක්ෂා කරන්න ඉන්නේ එයාව පොඩි කාලේ ඉඳන් බලාගත්ත ෆේරීස්ලා. ෆේරීස්ලට පේන දැනකට ගිහින් මැලෆිසන්ට් ෆිලිප්ව තියනවා. එයාලා කල්පනා කරන්නේ ෆිලිප් කොහොමද මෙතනට ආවි කියලා. එයාලා මේක දෛවය නිසා වුණ දෙයක් කියලා ෆිලිප්ව බලින්ම ඇතුළට එක්කගෙන ගිහින් අවුරෝරාව කිස් කරවනවා. ඒත් ඒකෙන් අවුරෝරා අවදි වෙන්නේ නැහැ. ඒ දෙන්න එකිනෙකාට කැමැත්තෙන් හිටියත් ඒක අවංක ආදරයක් වෙන්න තරම් තාම කාලය ගත වුණේ නැහැ. ඉතින් එයාලගේ බලාපොරොත්තු කඩවුර නිසා ෆේරීස්ලා තුන්දෙනා ෆිලිප්ව කාමරෙන් එළියට දාලා දොර වහනවා. දැන් කාමරය ඇතුළේ ඉතුරු වෙන්නේ අවුරෝරායි මැලෆිසන්ට්ුයි දියෙගොයි විතරයි. මැලෆිසන්ට් අවුරෝරාගේ ඇඳට හැබැත්තේ තිබුණ පුටුවේ වාඩි වෙනවා. එයා ගොඩක් දුකින් අවුරෝරාගෙන් සමාව ගන්නවා එයාට ශාප කරපු එකට. අන්තිමට මැලෆිසන්ට් අවුරෝරාගෙන් සමු ගන්න එයාට හාදුවක් දෙනවා. ඒත් ඒකම අවුරෝරා අවදි වෙනවා. අවුරෝරා අවදි වුණා කියලා දැකම මැලෆිසන්ට් අවුරෝරාවත් අරගෙන මෝස් රාජධානියට යන්න උත්සාහ කරනවා. ඒත් ඊට කලින් ගාන්ස්ල මැලෆිසන්ට් දකිනවා. දැකලා එයාලා මැලෆිසන්ට් අල්ලගන්න උගුලක් අටවෙනවා. අවුරෝරා මැලෆිසන්ට් එක්ක යනකොට එයාලා මැලෆිසන්ට්ගේ ඇඟ උඩට ලොකු යකඩ දැලක් අතාරිනවා. මේ යකඩ නිසා මැලෆිසන්ට් සම්පූර්ණයෙන්ම පිච්චෙනවා. ඒක දැකපු ඩියෙගෝ මේ සෝල්ජර්ස්ලට කොටන්න පටන් ගත්තත් මැලෆිසන්ට් තේරෙනවා ඒක හරියන වැඩක් නෙවෙයි කියලා. ඉතින් මැලෆිසන්ට් එයාට ඉතුරු වෙලා තිබුණ අන්තිම ශක්තිය පාවිච්චි කරලා ඩියෙගෝ මකරෙක් බවට පත් කරනවා. ඊට පස්සේ ඩියෙගෝට පුළුවන් වෙනවා මේ සෝල්ජර්ස්ලටත් ඇටෑක් කරලා මැලෆිසන්ට්වත් බේරගන්න. ඒත් අන්තිමට යකඩ පලිහවල් එක ආව තවත් සෝල්ජර්ස්ලට පුළුවන් වෙනවා මැලෆිසන්ට්වයි ඩියෙගෝවයි අල්ලගන්න. ඒ අතරේ මැලෆිසන්ට් අවුරෝරා එතනින් යවනවා. ඒත් අවුරෝරා මෙහෙ පාරවල් දාන්නේ නැති නිසා අන්තිමට එයා නතර වෙන්නේ ස්ටෙෆන් මැලෆිසන්ගේ පියාපත් දෙක හංගලා තිබුණ කාමරේ. අවුරෝරාට පුළුවන් වෙනවා මේ පියාපත් දෙක ඒක දාලා තිබුණ පෙටියෙන් නිදහස් කරන්න. මේ අතරේ ස්ටෙෆන් හදන මැලෆිසන්ට්ව මරන්න. ඒත් ඊට කලින් මැලෆිසන්ට් අවුරෝරා නිදහස් කරපු එයාගේ පියාපත් දෙක ලැබෙනවා. ඉතින් මැලෆිසන්ට් කලින් හිටියට වඩා බලවත් වෙලා ඩියෙගෝව සෝල්ජර්ස්ලගෙන් බේරගන්නවා. ඊට පස්සේ ස්ටෙෆන් ඩම්බෙල පාවිච්චි කරලා එයාව මැලෆිසන්ගේ කකුලකට ගෙට ගහනවා. මැලෆිසන්ට් ස්ටෙෆන්වත් අරගෙන යන්නේ ඒ හරිය තියෙන උස කුළුණකට. ඒ එයාලා දෙන්න තනියම සටනක් කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න. ස්ටෙෆන් මේ කුළුණ උඩද නැගිටින්නත් කලින් මැලෆිසන්ට් එයාට ගහනවා. ඊට පස්සේ මැලෆිසන්ට් උත්සාහ කරනවා ස්ටෙෆන්ගේ බෙල්ල මිරිකන්න. ඒත් ස්ටෙෆන්ට සිහ නැති වෙන්න තපරයක් කියලා මැලෆිසන්ට් එයාගේ බෙල්ල අතාරිනවා. මැලෆිසන්ට් කියන්නේ සටන දැන් ඉවරයි කියලා. ඒත් ස්ටෙෆන් තාමත් පරාජය බාරගන්න කැමති නැහැ. එයා මැලෆිසන්ගේ ඇඟට පනිනවා. ඒකෙන් මැලෆිසන්ටුයි ස්ටෙෆන්ුයි දෙන්නම මේ කුළුණෙන් පහළට වැටෙනවා. මැලෆිසන්ට පියාපා තියෙන නිසා පියාඹන්න පුළුවන් වුණා ස්ටෙෆන් මේ කුළුණෙන් පහළට වැටිලා මැරෙනවා. දැන් අන්තිමට යුද්ධ ඉවර වුණ නිසා මැලෆිසන්ට් කටුතාපේ කඩලා දානවා. ඒ වගේම මෝස් රාජධානිය එයා පොඩි කාලේ තිබ්බ තරම්ම ලස්සන කරනවා. අන්තිමට මැලෆිසන්ට් මේ මෝස් රාජධානිය රැජින විදියට එයාගේ තනතුරින් අයින් වෙලා අවුරෝරාව මෝස් රාජධානියේ මිනිස් රාජධානියේ දෙකේම රැජින විදියට කිරුළු පළඳ දෙනවා. ඉතින් 2014 දී රිලීස් වුණ මැලෆිසන්ට් පළවෙනි ෆිල්ම් එක මෙතනින් ඉවර වෙනවා. 2019 දී ආව මැලෆිසන්ට් දෙවැනි ෆිල්ම් එකෙන් හිටත් මේ වෙලාවටම හම්බ වෙමු.